ගෙවත්ත අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවේ. ගෙවතුවගාව ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යනවා. ගෙවත්ත තමයි පවුල් ගොවිතැනේ මූලික යැපුම් ඒකකය. ඒ වගේම ගෙවත්ත දේශීය ආහාර පද්ධතිවල ප්‍රධාන පුරුකක්. නවීන කෘෂිකර්මාන්තයේ ආරම්භය ගෙවතුවගා පද්ධතිවල පුළුල් වීමක් ලෙස සලකනවා. අද වන විට ගෙවතුවගාවට සමාජයේ රටේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ හින්දම විවිධ තාක්ෂණික ක්‍රියාකාරකම් හරහා දියුණු තත්ත්වයට පත් වූ ගෙවතු ගමේ නගරයේ වගේම මහල් නිවාස සංකීර්ණවලත් දක්නට ලැබෙනවා. දැන් ගෙවතුවගාවට පුද්ගලයන් යොමු වෙන්නේ පවුලේ පෝෂණය හා පාරිභෝජනය ඉලක්ක කරගෙනම නෙවෙයි. ඊට වඩා එහා ගිය පුළුල් දැක්මක් ඇතිව. ඒ තමයි ගෙවත්ත ව්‍යාපාරික තත්ත්වයට ගෙන ඒමේ අදහසින්. තමන්ගේ ගෙවත්තේ තියෙන දේවල් පවුලේ පරිභෝජනයට ගන්නා ගමන් ගෙවත්ත ව්‍යාපාරික මට්ටමින් හොඳ ආදායමක් ලබන සල්ලි හම්බ කරන්න පුළුවන් තැනක් බවට පත් කළ දැක්මක් ඇති පුද්ගලයෙකු අපට හමු වුණා. අගුණුකොළ පැලැස්ස බින්කම ප්‍රදේශයේදී. ඔහු නමින් දිමුතු චතුරංග. මගේ ගෙදරම මට අවශ්‍ය දේවල් ටික වගා කරගන්න මම පෙළඹුණා. මුලින්ම මම සාමාන්‍යයෙන් ගස් 10 15 එහෙම වගා කරා. මාළු මිරිස් තක්කාලි මුලින්ම අඹ ගස් ටිකක් හදාගත්තා. ඒ ගස් 4 5 10 15 වගාවත් එක්ක මට ඇත්තටම මේ ලොකු වගාවකට යන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් වාණිජ වගාවත් එක්ක මගේ ගෙවතු වගාවත් හොඳින් කරගෙන ගියා. ගෙවත්තේ මම මුලින්ම සැලසුම් කරා, ඒ කියන්නේ වාණිජ භෝගත් එක්කම මේ ගෙවත්ත යන්න. එතකොට මට හිතුණා මේක හොඳ දිගට කරගෙන යන්න පුළුවන් කියලා. අඹ, ඇඹරැල්ලා, පැෂන් ෆුඩ්, දොඩං ඒ වගාවල් එක්ක පළතුරුත් ගියා මිශ්‍ර භෝග විදිහට. සාමාන්‍යයෙන් දවස් 45න් රාබු, මිරිස්, තක්කාලි ඒ ටිකත් එක්ක මගේ ගෙවත්තේ තව අල වර්ග තියෙනවා, කුළුබඩු වර්ග තියෙනවා, පලා වර්ග ටික ඔක්කොම තියෙනවා. ඒකත් එක්ක මම සමාජයට මේ වගේ දෙයක් පටන් අරගෙන අලුතෙන් කරොත් හොඳයි කියන ආදර්ශයක් දෙන්න තමා මේ වගාවේ හැමදේම කැණි කරේ. මගේ වාණිජ වගා සාමාන්‍ය අක්කර 2-3-5 එහෙමත් තියෙනවා. මම මේ වගාව සාමාන්‍යයෙන් අවුරුදු 5-6ක් කරගෙන ගියා. මට මුලින්ම ලොකු ලාභයක් තිබුණේ නැහැ. දැන් මට ඒ මගේ අපේක්ෂිත ලාභයට මට යන්න පුළුවන් වුණා. මම මගේ පළතුරු එළවලු ඒවා සුපර් මාකට් වලට දානවා. ගෙවත්තේ නව තාක්ෂණික කෘෂිකර්මාන්තයට ඉඩක් වෙන් කරන්නට දිමුතු පසුබට වුණේ නැහැ. ඒ ඔහුගේ ආර්ථික දැක්ම. ගෙවත්තේ පළතුරු එළවලු වගාව කරගෙන යනකොට මට හිතුණා මෙහෙම අපේ නවීන තාක්ෂණයට යොමු වෙන කෘෂිකර්මයේ, ඒ කියන්නේ ආරක්ෂිත ගුහේ ඇතුලේ වගා කරන්න මට ආසාවක් ඇති වුණා. එතෙන්දී මම මේ වැඩසටහනට මේ ආරක්ෂිත ගුහේ ඇතුලේ වගා කරන වගාවට යොමු වුණා. ඉස්සෙල්ලම මාළු මිරිස් තමා කරේ. මාළු මිරිස් අපි දැනට මේ වගාව يعني පළදාව දෙන්නේ සුපිරි වෙන සැල් වලට. ඒ හින්දා අපිට අලවිය පිළිබඳ ප්‍රශ්නෙකුත් නැහැ. මම ගෙවත්තට මූලිකත්වය දෙමින් අපේ නිෂ්පාදනය වැඩි කරන්න තමයි මේ ආරක්ෂිත ගුහේ ඇතුලේ වගාව පටන් ගත්තේ. මේ වගාව කරගෙන යන්න මට උපදෙස් හම්බෙනවා කෘෂිකර්ම උපදේශක ඉන්දික මහත්තයාගෙන්. එයාගේ උපදෙස් හා මගේ පෙන්වීම මත මම මේ වගාව දිගටම කරගෙන යනවා හොඳින්. මේකට හම්බන්තොට පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැක්ම හා මඟ පෙන්වීමත් මුහු වෙලා තිබුණා. අපි මේ ඇවිල්ලා ඉන්න UD දිමුතු චතුරංග මහතාගේ ගෙවත්ත අවුල පැලැස්ස පාදිලේකම් කොට්ටාසේ බින්කම කියන ග්‍රාම නිලධාරි වසම තුල පිහිටි හොඳ රටටම ආදර්ශයක් සපයන්න පුළුවන් ගෙවත්තක්. අද ලස්සනට හදලා ඕන කෙනෙක්ට බලලා අත්දැකීමක් ගන්න පුළුවන් හොඳ තැනක්. එතකොට ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට සතුරු වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය ලබා දෙන්න අපිට හැකියාව සම්බන්ධයෙන් සිය රැකියාව කෘෂිකර්මයේ කරගනිමින් හොඳ තැනකට යන්න ගන්න උත්සාහයක්. ඒ අතුරින් වාණිජ බගා වලට යන ගමන් තම ජීවත් වෙන වටපිටාව, ගෙවත් වටපිටාව හොඳින් සකසලා සිය ආර්ථික මට්ටම දියුණු කරගන්න, ඒ වගේම වසවිස වලින් තොර ආහාර වේලක් ගන්න
තැනකට ම හිතන ඇවිල්ල ඉන්න කෘෂා දෙපාත්මේන්තුව විදිහට අවුලු පැලස කෘෂිකාර්ම ව්‍යාප්ති බල කාර්යාලයට සම්බන්ධව කටයුතු කරන මැද බොහෝ කලක් තිස්සේ දිමිත් චතුරංග මහත්තයා ගෙවත්ත සෑදීම සම්බන්ධයෙන් සහ අනිකුත් වාණිජ භෝගය සම්බන්ධයෙන් ම හිතන්නේ විශේෂ පුහුණු වැඩසටහන් වල සහභාගී වෙමින් නොයෙකුත් වැඩසටහන් වල සහභාගී වෙමින් තමන්ගේ දැනුම දියුණු කරගන්න තාක්ෂණික කාරණා දියුණු කරගන්න නිතර නිතර සම්බන්ධ වෙන හොඳ තරුණයෙක්. මම හිතන්නේ මේ දිමුතු චතුරංග මහත්තයට උදව් කරපු බොහෝ ආයතන තියෙනවා. ඒ අතරින් කෘෂිකාර දෙපාර්තමේන්තුව, දකුණු පළාත් සත්ංග සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ගොජන සේවා දෙපාර්තමේන්තුව සහ පාදිලේකම් කාර්යාලය, ඔය වගේ රජයේ ආයතන සහ පුද්ගලික ආයතන, ඒ වගේම යාළු හිත මිත්‍රාදීන් ගොඩක් මේ ගමන යන්න උදව් කරා. මේ තියෙන පතහා දිමුතු භාවිතා කරන්නේ අපූරු ආකාරයකට මුදල් හම්බ කරන්න. මේක තමයි මගේ වැසි ජලය එකතු වෙන පොකුණ. මේකේ අමතර ආදායමක් විදිහට මම ඇසොල්ලා හදනවා. ඒ කියන්නේ අපිට සත්ත්ව පාලනයේදී ඇතිවන ප්‍රධානම ගැටලුවක් තමයි සත්වයන්ගේ ආහාර නිෂ්පාදනය. සත්ව ආහාරවල කොටසක් මම ඇසොල්ලා වලින් සපුරා ගන්නවා. ඒ කියන්නේ මේකේ ගොඩක් නයිට්‍රජන් තිරගල්ලා තියෙන්නේ. එළුවන්ට, ගවයන්ට, කුකුල්ලුන්ට, ඌරන්ට හැම සතෙකුටම මේ දෙන්න පුළුවන් ඇසොල්ලා. ඒ කියන්නේ මූලික ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. අපේ හිතවත්තු ඉල්ලනම ඇසොල්ලා, ඒ කියන්නේ මම ඔන්ලයින් මාර්ගෙන් ලංකාවේ ඕන කෙනෙකුට මේ ඇසොල්ලා ලබා දෙනවා. මගේ තියෙන UD AgroParm Shop කියලා page එකක් තියෙනවා. ඒකෙන් ඕනම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන් අපේ ගෙවත්තේ ඕනම නිෂ්පාදනයක්. අපි ඔන්ලයින් මාර්ගෙන් ඕනම කෙනෙකුට නිවසටම ලබා දෙනවා. ඇසොල්ලා සාමාන්‍යයෙන් අපිට කිලෝ එකක් දෙන්න පුළුවන් රුපියල් 300. ඔහුගේ ගෙවත්තේ සුළුවටව හදන බොහෝ දේවල් අගය එකතු කළ නිෂ්පාදන බවට පත්කිරීමේ වගකීම බාර දීලා තියෙන්නේ දිමුතුගේ ප්‍රිය භාර්යාවට. මම ජයවර්ධන කෘෂි විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා තියෙනවා. මම ජොබ් එකකට ගියා ඇමරිකරන කලින්. ඒ වුණාට ඇමරිකරට පස්සේ මහත්තයාගේ වැඩවලට උදව් වෙලා මේ ගෙවත්තේ වැඩ බලාගෙන ඉන්නවා. ඉතින් අපේ ගෙවත්තේ තියෙන අස්වැන්නින් තමයි මම මේ අතුරු නිෂ්පාදන හදලා තියෙන්නේ. ඒ කියන්නේ අගේ එකතු කළ නිෂ්පාදන අපේ ගෙදරම තියෙන ඒවෙන්. මම මේවට වසවිස්ස දාන්නේ නැහැ. ඒ කියන්නේ ඕන පොඩි එකෙක්ට දෙන්න පුළුවන්. මම මේවෙන් හදලා තියෙනවා ඇඹරැල්ලා චට්නි, අඹ චට්නි, තක්කලි සෝස්, ජෑම්. ඒ වගේම මම මේ ළඟදි අත්හදා බැලුවා අමු අඹ වලින් ජෑම් එකක් හදන්න. ඒකත් සාර්ථක වුණා. ඒ වගේම තව කුළුබඩු තියෙන ඒවෙන් අපි වේලිච්ච මිරිස්, කහකුඩු, කෑලි මිරිස්, ගම්බිරිස් නිෂ්පාදනය කරනවා. මේවා මිලදී ගන්න එනවා මේ අපේ අවට තියෙන අය. ඒ වගේම අපි මේ ළඟපාත තියෙන කඩවල වලටත් දානවා. හොඳ ඉල්ලුමක් තියෙනවා ඇත්තටම. අපිට ඒ කියන්නේ සපය ගන්න බැරි තරමට ඉල්ලුම තියෙනවා. අපි බලන්නේ ඉතින් කොහොම හරි මේක දියුණු කරගන්න. ඇත්තටම කිව්වොත් මේ ගෙවත්ත මේ විදිහට සාර්ථක කරගන්න අපේ ගෙදර හැම දිනම එකතු වෙලා තියෙනවා. මේ තියෙන ඵලදාව ඒ කියන්නේ අපේ ගෙදර සමගිය සහයෝගය ඒක තමයි මේ තියෙන්නේ. අපි පොඩි එකෙනත් බොහොම සතුටින් තමයි මේ වත්තේ වැඩ කරන්නේ. ඒ වගේම මේ ඔබට දකින්න පුළුවන් මේ තියෙන්නේ මේ ගිය පාර අපේ ගෙවත්තේ ආපු අස්වැන්න. මේවා අපි ඇත්තටම අපේ ගෙදර පරිභෝජනයේ තමයි. ඒ වගේම අපේ කුඹුර තියෙනවා එහා පැත්තේ. මං හිතන්නේ මං හරි සතුටු ඉගුණණයක් විදිහට මහත්තයාගේ මේ වැඩවලට උදව් වෙලා රස්සාව කරන්න නැතුව නැත්තම් දැන් ගොඩක් අය දුක් වෙනවනේ මේ කාලේ ජොබ් එකක් කරන්න බැරි වුණා කියලා. ඒ වුණාට මං හිතන්නේ ගෙවත්තේ මේ වගේ වැඩකට උදව් කරගෙන අපේ ආර්ථිකය දියුණු කරගන්න ඕනම කෙනෙක්ට පුළුවන්, ඕනම ගෘහණියෙක්ට පුළුවන්. ගෙවත්තේ ගොවිපල සතුන්ට තැනක් වෙන් කරලා කිරි ගන්නවා, කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. අපේ ගෙවත්තේ මූලිකම අංගය තමයි මේ සත්ත්ව පාලනය. මොකද සත්ත්ව පාලනයෙන් තමයි අපි ගෙවත්ත සම්පූර්ණ හැන්ඩල් කරන්නේ. කාබනික පොහොර මේගොල්ලන්ගෙන් හම්බ වෙනවා, එළුවන්ගෙන්, ගවයන්ගෙන්, කුකුල්ලුන්ගෙන්. ඒ මේගොල්ලන්ගෙන් හම්බ වෙන සත්ත්ව පොහොර තමයි අපි දාන්නේ අපේ ගෙවත්තේ පොහොර වෙනුවට. ඒ පොහොර වලින් තමයි අපි ගෙවත්තේ සම්පූර්ණ අස්වැන්න ලබා ගන්නෙ. ඊට අමතරව මේගොල්ලන්ගෙන් අපිට කිරි හම්බ වෙනවා. එලකිරි, එළුකිරි, එලකිරි අපි මුදවලා එහෙම හටි විදිහටත් දෙනවා. දියර කිරි විදිහට අපි උදේ දෙනවා. මෙතනින් ගන්න පුළුවන් උදේට. එළුකිරි ගොඩක්ම හොඳයි සෙමට, හතියට. ඒ වගේ අපි එළුකිරිත් දිනපතා අපේ අවශ්‍යතාවයට අපේ ගම්
ප්‍රදේශයේ මේ ජනතාවට අපි ලබා දෙනවා. එතකොට අපිට ගව පාලනයෙන් කිරි වලට අමතරව අපි ජීව වායු එකකුත් හදලා තියෙනවා. ඒකෙන් තමයි අපි කිරි උණු කරලා අපේ එදිනෙදා නිවසේ පරිභෝජනය අපි සපුරා ගන්නවා. අපිට ගෑස් අවස්ථාවය ජීව වායු එකකින් අපි ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. දිමුතු මේ කාබනික පොර සල්ලි බවට පත් කරලා අලවියත් හොඳයි. අපි ගෙවත්තත් නිතරම අලුත් කරගෙන යනවා. ඒ කියන්නේ පොඩි පැලවා, ඒ කියන්නේ මේ අපි බීජ නිෂ්පාදනය කරනවා. බීජ නිෂ්පාදනය කරලා අපේ සියලුම බෝග ටික අපිම හදාගෙන අපි කට්ට දෙක තුනකට යනවා. අපේ දැන් තක්කාලි වුණත් තියෙනවා, ගෙඩි තියෙන ඒවා තියෙනවා, මල් තියෙන ඒවා තියෙනවා, චූටි පැල තියෙනවා. ඒක අපි අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ කියන්නේ වර්ෂය පුරාවටම අපිට අස්වැන්න හම්බෙනවා. මේ වගේ දෙයක් ඕනම මිනිස්සෙකුට කරන්න පුළුවන්. ලොකු මේක විශ්වකර්මයක් නෑ. සමහර මිනිස්සු අහනවා ඉතින් මේක අපිට කරන්න බැරි මොකද කියලා. ඇත්තටම දැන් මගෙන්ම ගොඩක් කට්ටිය අහලා අලුතෙන් මේ වගේ වැඩසටහන් කරන්න ගොඩක් කට්ටිය මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක ලොකු සතුටක්. දිමුතුගේ සාර්ථකත්වයේ පිටුපස තව අය සිටියා. මේකට හම්බන්තොට පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමක් තිබුණා. රටේ ගෙවතු වගාව කියන එක හොඳ වැඩසටහනක්. මේක ගොවි මහතුරුන්ට අඛණ්ඩව යන වැඩසටහනක් වෙනවා. එතකොට ආහාර නිෂ්පාදනයත් එක්ක බැලුවහම රටේ ආහාර නිෂ්පාදනයට ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන් එකක් තමයි ගෙවත්ත. අපි පහුගිය කාලේ ගෙවත්තේ ඇත්තටම උදාහරණයක් විදිහට ගත්තොත් ගෝවා පැල 10ක් හිටෙව්වොත් ගෝවා කිලෝ එකක් එකහමාරක් වගේ ප්‍රමාණයේ ගෙඩි මේ ප්‍රදේශයේ ලැබුණා. එතකොට අපි ගෙවතු 100ක මේ වගේ එකක් කරොත් කිලෝ එකක් කියලා ගත්තොත් කිලෝ 10ක් එක ගෙවත්තකින් ගෙවතු 100ක් හැදුවොත් එතකොට අපිට කිලෝ 1000ක්, ඒ කියන්නේ ටොන් එකක්. ඒ කියන්නේ බොහොම සරලව අපේ අවශ්‍යතා ටික මේ සංකල්ප තුලින් ගොඩනගා ගන්න පුළුවන් කියන එක කියනවා. සුන්දර පෞලක ඉදිරි ගමන ගෙවත්ත මුල් කරගත් ව්‍යාපාරික කටයුත්තක් එක්ක මේ විදිහට ගෙවනවා. ඉතින් බලන්නකෝ පවුලේ සතුට. ඔවුන්ගේ ව්‍යාපාරික දැක්ම අපට හිතන්න යමක් තියෙනවා කියලා හිතෙනවා නේද?